මෙන්න දැන් ලැබුණු කනගාටුදායක පුවතක්. තවත් කොවිඩ් මරණ 94ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්තුමා විසින් තහවුරු කර තිබෙනවා. ඊයේ දින තහවුරු කර ඇති එම මරණ 94ත් සමග මෙරට සිදු වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5111ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම කොවිඩ් මරණ 94න් 25 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 69 දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා සඳහන් කළා. එමෙන්ම කොවිඩ් රෝගීන් සඳහාම ප්‍රතිකාර කෙරෙන හෝමාගම මූලික රෝහලද එහි උපරිම ධාරිතාවට ළඟා වී ඇති බව රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා අද සඳහන් කළා. වෛද්‍ය අධිකාරී විශේෂඥ වෛද්‍ය ජනිත හෙටියාරච්චි මහතා පවසා සිටියේ මේ අවස්ථාවේදී ඇතුළත් වන රෝගීන්ගේ විශේෂත්වයක් දකින බවයි. දැන් රෝගීන් පෙර අවස්ථාවට වඩා අසාධ්‍ය රෝගීන්. ඒ නිසාම ජනතාවට කියන්න කැමති හැකිතාක් දුරට පරිස්සම් වෙන්න. මොකද ඇතුළත්ව සිටින විශාල රෝගීන් ප්‍රමාණයකට ඔක්සිජන් ලබා දීමට සිදුව තිබෙනවා. දැඩි සත්කාර ඒකකයේ ඇඳන් සම්පූර්ණයෙන්ම රෝගීන්ගෙන් පිරී අවසන්. HDU ඇඳන් සියල්ලත් රෝගීන්ගෙන් පිරී අවසන්. මේ අතර කොළඹ අධිකරණ වෛද්‍ය සහ විෂවේද ආයතනයේ මෘත ශරීරාගාර තුල කොවිඩ් ආසාදිත මෘතදේහ සහ PCR පරීක්ෂණ වලට ලක් කිරීමට නියමිත මෘතදේහ අද උදෑසන වන විටත් එක් රැස්ව තිබුණා. රාගම ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ මෘතදේහ එක් රැස්ව ඇති අයුරු ඊයේ වාර්තා වූ අතර ඒ අනුව එම මෘතදේහ ඊයේ පස්වරුව වන විට මහර වත්තල බියගම ජාල කටානහා මිගමු යන ප්‍රදේශවල ආදාහනාගාර වෙත යොමු කිරීමට පියවරගත් බව රෝහල් බලධාරීන් සඳහන් කළා. අවශ්‍යතාව මත ගම්පහ දිස්ත්‍රික්කයේ සෙසු ආදාහනාගාර වෙතත් එම මෘතදේහ යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.